කාන්තාවක් ලෙස නායකත්වයේ උදෙසා සිය හඬ අවදි කළ ශ්‍රී ලංකානු සම්භවයක් ඇති නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපති කම්සේ ගුණරත්න මහත්මිය පිළිබඳව නිවුස් ෆස්ට් ගෙනෙන වාර්තාවක් දැන්. In Europe, which was still beginning, නෝර්වේ වගේ රටක වාසය කරනවා කියන එක ගොඩක් වෙනස් දෙයක් ඔබට. මොකද නෝර්වේ තියෙනවා යුරෝපයේ වගේ බහු සංස්කෘතියක්. මෙහෙට වඩා එහෙ ගොඩක් වෙනස්. ඉතින් මේ වගේ බහු සංස්කෘතියක් සමග ඔබ කොහොමද දේශපාලනයට පිවිසුනේ? The opportunities. How did you end up in politics? Well, it had ඒකට ගොඩක්ම හේතුනේ ඔස්ලෝ නගරයයි. මොකද ජාතින් 200ක පමණ බහු සංස්කෘතියක් එහි තියෙනවා. ඉතින් ඔස්ලෝ තරම් විවිධත්වයක් වෙන කොහෙවත් නැහැ. අපි එහිදී කවුරුවත් නරක මිනිසු ලෙස හඳුන්වන්නේ නැහැ. එහි ක්‍රියාවලිය තමයි වෙනස්. මට ගොඩක් අවශ්‍ය වුණා ඒ සිස්ටම් එක වෙනස් කරන්න. ඒ නිසා තමයි මම දේශපාලනයට ආවේ. Finishing my senior high school, I entered politics. Right. But still a lot of the reports coming out of these political දැන් ගොඩක් වාර්තාවලට අනුව දැක්වෙන්නේ කාන්තාවන් ඔවුන්ගේ හඬ දේශපාලන භූමිය තුල සක්‍රියව භාවිත කරන්නේ නැහැ කියලා. කාන්තාවන් නායකත්වයට මැලි වෙනවා කියලා. ඔබ මේ දේ දකින්නේ කොහොමද? Backfoot a little bit. You know, අපසියට 25ක් කාන්තා නියෝජනයක් දේශපාලන ක්‍රියාවලිය තුළ නියෝජනය වෙනවා. වෙන්න ඕනි සියලු දෙනාම සමකොට සැලකීම. මම දන්නවා සංස්කෘතික බාධා තියෙනවා. සමහර සංස්කෘතීන්වල කියවෙනවා කාන්තාවන් දේශපාලනයට සුදුසු නැහැ කියලා. මම හිතන්නේ අපි දැන් මේ වෙනස් කළ යුතුයි. Would say that maybe we need to change that socially.